කටුනායක අපනයන සැකසුම් කලාපයේ පිහිට ඇති හේලිස් ෆීසොන් ලිමිටඩ් ආයතනය විසින් මෙම අපද්‍රව්‍ය අනයනය කර ඇති බව මෙවන විට හෙළිව තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය පරිසර හෝ උපද්‍රවකාරී අපද්‍රව්‍ය බලපත්‍රයක්ද එම සමාගම සතුව නොමැති බවයි මෙවන විට අනාවරණය වී ඇත්තේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සමයේ 2013 අංක 18.18.30 දරන ගැසට් පත්‍රයේ ඇති ප්‍රතිපාදනවලට අනුව මෙම කුණු ආනයනය කර තිබේ. මේක නීති විරෝධී වැඩ නිදහස් නොකරන ලද කන්ටේනර් ටික ආපහු යවන්න කටයුතු කරනවා අපි ඒකට අවසරය කොහොමත් දෙන්නේ නැහැ. ආනයනය කරලා තියෙන ආයතනය ගැනත් අපි නීතිමය කටයුතු කිරීමට ප්‍රති අපනයනය කරත් ඉතුරු වෙච්ච කසල වලට මොකද කරේ ඒ ගැන හොයලා බලන්නත් ඒ සඳහා අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්නත් පරිසර අධිකාරිය දැන් කටයුතු කරමින් පවතිනවා. මේ අතර අද පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබ රහ්මාන් මහතා කියා සිටියේ අදාළ කුණු ගෙනීමට කටයුතු කළ ආයතනය ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතාට අයත් එකක් බවයි. මේ කුණු කසල ගෙන්වන්න ඉස්සෙල්ලාම ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කරලා තියෙන්නේ 2013 7 මාසයේ 11 වෙනි දින නිකුත් කරන ලද අංක 1818 30 දරන ගැසට් නිවේදනය. මගින් රේගු ආඥා පනත, විනිමය පාලන පනත, ආනයන අපනයන පාලන පනත ආදීහි පාලනයෙන් තොරව භාණ්ඩ ආනයන හා අපනයනය කිරීමට අවශ්‍ය නීතිමය පසුබිම ලබා දීලා තිබෙනවා. මේ රටට මේක ගෙන්වන්න 2013 දී ආනයනය කරලා මේ රටේ නැවත ප්‍රතිඅපනයනය කරන්න ඒ අවස්ථාව ලබා දුන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුව කාලේ. මේ සමාගම අපි සියලු දෙනාම දන්නවා මේක හේලිස් ෆී සෝන් කියන සමාගම. ඒ ධම්මික පෙරේරා මහත්මයා මේකේ ප්‍රධාන කොටස්කරුවා කියන එක අපි සියලු දෙනාම දන්නවා. මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩු කාලේ එතුමා තනතුරු කීපයක් දැරුවා. ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙලා හිටියා. ඒ කුණු කසල ගෙනාවේ ප්‍රතිඅපනයනය කරන්න. නමුත් ඒවා ප්‍රතිඅපනයනය සිද්ධ වෙලා නැහැ. ශ්‍රී ලංකාවයි සිංගප්පූරුවයි ගිවිසුම උඩ ආපු කුණු කසල නෙමෙයි. මේක චීනෙන් ගෙනාපු කුණු කසල නෙමෙයි. මේක කෙලින්ම එංගලන්තෙන් ලංකාවට වල දින කුණු කසල. ඒ කුණු කසල ගේන්න නීතිමය අවසරය ලබා දීලා තියෙන්නේ පෞකිය පාලන සමයේ හිටපු ජනාධිපතිතුමා විසින්.